දවස විශේෂ සාකච්ඡාවක් වගේ අද. අද විශේෂයෙන්ම අද සාකච්ඡා කරා මේ පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව අනාගතයේදී අපි මුහුණ පාන්න තියෙන මැතිවරණයට සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කරා. ප්‍රතිඵල ගැන මොකද ඔබතුමාගේ මතය? ප්‍රතිඵලය ජනතාවගේ මතය. ඉතින් අපි මේ ඒකේ ප්‍රතිඵල පිළිගන්නවද? අනිවාර්යයෙන් ප්‍රතිඵල පිළිගන්නේ නැහැ නැත්නම් ඉතින් පිළිගන්නවා. නමුත් අපි දැන් ඒක අපේ පැත්ත වැඩි කරගන්න ක්‍රමයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔබතුමා හිතන්නේ ඇයි පොහොට්ටුව මේ වගේ තැනකට ගැටුනේ? නෑ ඉතින් ඒක ඔයාලා තමයි වර්ණ ඇත්තේ මට වඩා. දැන් මේ වර්තමාන ජනාධිපතිතුමාට සහය දෙනවද ගමන යන්න නැත්නම් මොකද ඔබතුමාගේ ඒ ආශිර්වාද? තාම අපි පක්ෂයක් වශයෙන් කවුවෙලා සාකච්ඡා කරේ නෑ කියලා. ඔව්. අපි ඔක්කොම කවුවෙලා තීන්දුවක් ගන්න. එතුමාට රට කරගෙන යන්න පුළුවන් කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? රණි වික්‍රමසිංහ මහත්තයාට. නෑ මේ අනුරුක මල්ලිසනායක මහතාට. අපොයි ඇයි? පුළුවන්ද? අපොන් දැන් මම හිතනවා මිනිහට ඒ හැකියාව තියෙනවා. තියෙනවා. ඔබතුමා මේ දැන් ඉදිරියේදී මොනවද බලාපොරොත්තු වෙන්න කරන්න සාමාන්‍යයෙන් මේ පක්ෂයක් විදියට ඉදිරි මහමැතිවරණයේදී? පොහොට්ටු මහමැතිවරණයේදී අපි වෙනම ගණන් ගන්න ඕනේ. පොහොට්ටු විදියට නැත්නම් සම්දානයක් හැදෙනවද? ඒක නම් අපි සාකච්ඡා කරන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ සම්දානයක් හදන්න හදනවා. පොහොට්ටු කියන්නේ සම්දානයක් නේ. සම්දානයක් හදන්න දෙන්නේ සම්දානයක් ඒක. මේ එක්සත් ජාතික පක්ෂයේ සම්දානයක් හදන්න හදන පොළුල් සම්දානයක් ඒකට ඔබතුමා එකතු වෙනවද? නෑ අපි එකතු වෙන්නේ නෑ. ඒ කියන්නේ තේරුමක් නෑ. නෑ ඒක යම් මේ අපේ කණ්ඩායම කියනවා එපයි. එපා කියලා කිව්වද? ඔව්.